අපි එතෙන්ට ආලෝකය වගේ දාලා කරමු එහෙනම්. ඉස්සරි ඉවරයක් කරන්න බලන්න. ඒ කරලා මේ රිවිෂන් අර විදියටම පටන් ගන්න. හරි. නැත්නම් රිවිෂන් එක කොහොමද මේකට ඉස්සර වෙලා යනවා. හරි. ඊළඟට තව තියෙනවා ඒ රූපය අඳපු තැනින් පල්ලෙහා බලන්න. දෙකලවර ගැට ගැසූ තන්තුවක් කම්පණය වන විට ඒ දෙකලවර අනිවාර්යයෙන්ම නිෂ්පන්ද වේ. එසේ ඇතිවිය හැකි සර්වමාකාරයේ පුඩු එකක් පමණක් පවතී. එසේ ඇතිවිය හැකි සර්වමාකාරයේ පුඩු එකක් පමණක් පවතී. ඒ මූලික ස්වරය ලෙස හඳුන්වන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම. දෙකලවර ගැට ගැසූ විට අනිවාර්යයෙන්ම දැන් මම මෙතන කලින් තුනක් ඇඳලා තිබ්බා. අනිවාර්යයෙන්ම හැම වෙලාවෙම හැදෙන්නේ මෙන්න මේ දෙකලවර නිෂ්පන්න විතරයි. මොකද දෙකලවර ගැට ගහලා ඉඳ ඒ දෙකේ මෙහෙම අර විස්ථාපනය වැඩි වෙන එකක් හැදෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන් හැදෙන්නේ මෙන්න මෙතන දෙකලවර නිෂ්පන්න විතරයි. එහෙම නිෂ්පන්න හැදෙන්න පුළුවන් පළවෙනි ආකාරය මේ වගේ එකක්. ඊළඟට දෙවෙනි ආකාරය තමයි මෙන්න මෙහෙම එකක්. මොනවා එකක්. හරි. ඒතර මෙතන කියන්නේ දෙකලවර ගැට ගැසූ තන්තුවක් කම්පණය වන විට ඒ දෙකලවර අනිවාර්යයෙන්ම නිෂ්පන්ද වේ. එසේ ඇතිවිය හැකි සරලමාකාරයේ පුඩු එකක් පමණක් පවතී. එය මූලික ස්වරය ලෙස හැඳින්වේ. පුඩු ගණන එකට වඩා වැඩි නම් වැඩි වනසේ කම්පණය වන අවස්ථා උපරිතාන ලෙස හැඳින්වේ. පුඩු ගණන එකට වඩා වැඩි වන විදිහට ඒවා උපරිතාන කියලා කියනවා. හරිද? පොඩු ගන්න ක්‍රමයෙන් වැඩි වෙන අනුපිළිවෙලට ඒවා පළමු උපරිතානය පළමු දෙවන තෙවන උපරිතාන ලෙස නම් කෙරේ. උපරිතානයක් සෑම විටම ඒ කියන්නේ මේක මූලිකය. මේක මූලිකය මේ පළමු උපරිතානය. ඒක පළමු උපරිතානය. ඒ නම් තියෙන විදිය හරිද? ඊට පස්සේ පළමු උපරිතානය. පොඩු ගන්න ක්‍රමයෙන් වැඩි වෙන අනුපිළිවෙලට ඒවා පළමු දෙවන සහ තෙවන උපරිතාන ලෙස නම් කෙරේ. උපරිතානයක් සෑම විටම F නෝට් ඒ කියන්නේ මූලිකයේ පූර්ණ ගුණාකාරයක් වේ. කීවන ගුණාකාරයේ ද යන්න අනුව එයට ප්‍රසම්වාද නමක් ලබා දෙනු ලැබේ. උදාහරණයක් ලෙස යම් උපරිතානයක් F නෝට් මෙන් පස් ගුණයක් වේ නම් එය පස්වන ප්‍රසම්වාදයේ ලෙස හැඳින්වේ. යම් ස්ථාවර තරංග රටාවක සංඛ්‍යාතය සඳහා ප්‍රකාශනයක් ගොඩනැගීම මුලින්ම ස්ථාවර තරංග රටා ඇඳගත යුතුයි. ඒ කියන්නේ සාමාන්‍ය ස්ථාවර තරංග රටාවලට මුලින්ම ඒ කියන්නේ සංඛ්‍යාතය සඳහා ප්‍රකාශනයක් ගන්න නම් ඒක අපි මුලින්ම කරන්න ඕන ඒකට මේ ස්ථාවර තරංග රටාවක් අඳින්න ඕන. ඉන්පසු පුඩුවක දිග ලැම්ඩා බෙදීම දෙක ලෙසගෙන ඒ පුඩු ගණනයෙන් ගුණ කර තන්තු දිග එලට සමාන කරයි. ඉන් ලැම්ඩා සඳහා ප්‍රකාශනයක් ගෙන ඉන්පසු v සමාන f ලැම්ඩා යොදාගෙන f සංඛ්‍යාතය ලබා ගනී. මෙම ක්‍රියාවලිය තන්තු සඳහා පමණක් වළංගු වන්නක් නොවේ. ඒ කියන්නේ ඔක අපිට තව තියෙන කීපයකට දඬුවල කම්පන සහ නලවල කම්පන සඳහාද මෙම ක්‍රමයේ වළංගු වේ. ඒ ක්‍රමයේ එක රටාවක් යන්නේ හරි ලේසි අල්ලගමු. හරිද? එතකොට ඔතනට අපිට දායකතර කමන්නේ. ඒ කියන්නේ එතන චූටි ඉඩක් පල්ලෙහා තියෙනවනේ. එතන පොඩි ඉඩක් පල්ලෙහා තියෙන නිසා ඒකේ දාගන්න ලියන්න වෙන මෙහෙම දෙයක්. ප්‍රසම්වාද අංකය යනු. ප්‍රසම්වාද අංකය යනු. ප්‍රසම්වාද අංකය යනු. ප්‍රසම්වාද අංකය යනු. මූලිකය මෙන් කී ගුණයක්ද යන්නයි. يعني මූලිකය වගේ කීයක්ද? මූලිකය මෙන් කී ගුණයක්ද යන්නයි. මේ තියෙන්නේ මූලිකය නම් මේ තියෙන්නේ පළමු උපරිතානය. මේ තියෙන්නේ මූලිකය දැනට අඳින්න ඕන නැහැ. මේ තියෙන්නේ පළමු උපරිතානය. මීට වඩා තව පුඩුවක් වැඩි වුණොත් තව පුඩුවක් වැඩි වුණොත් එහෙම මේ තියෙන්නේ දෙවන උපරිතානය.
නොමෙනවා. එතන මූලිකය වගේ මේකේ දෙගුණයක් තියෙනවා නම් මේ මූලිකය පළමු ප්‍රසම්වාදය. මං කිව්වේ මූලිකය වගේ කී ගුණයක්ද කියන එක තමයි ප්‍රසම්වාද අංකය කියලා කියන්නේ. ප්‍රසම්වාද අංකය කියලා කියන්නේ මූලිකය වගේ කී ගුණයක්ද කියන එක. මේ තියෙන පළමු ප්‍රසම්වාදය මේ තියෙන දෙවන ප්‍රසම්වාදය මේ තියෙන තුන්වන ප්‍රසම්වාදය. මම ඔතන තව පොඩි කාරණයක් කියන්න, සමහර වෙලාවට අපිට අවශ්‍ය වෙනවා ඒකත්. ඒ කියන්නේ මෙන්න මෙහෙම මෙහෙම දැන් සාමාන්‍ය ඇත්තටම හිතන තන්තුවක් දිග, ඒ කියන්නේ එක සමාන තන්තුවක් තියෙනවා, දිග සමානයි මේ තුනේම. තන්තු තුනේම දිග සමාන වුණොත, තන්තු තුනේම දිග සමාන වුණොත් මෙන්න මේ තන්තුවේ මෙතන මේ තියෙන ටිකේ, ඒ කියන්නේ මේ තියෙන සමතුලිත අවස්ථාව, සමතුලිත අවස්ථාවේ ඉඳන් මෙන්න මෙතෙන්ට ලබා ගන්නා විස්ථාපනය, සමතුලිත අවස්ථාවේ ඉඳන් ලබා ගන්නා විස්ථාපනය, ඒ කියන්නේ මේ තන්තු මෙහි උඩට යන ප්‍රමාණයනේ. අන්න ඒ ප්‍රමාණය සැලකුවොත් එහෙම ඊට වඩා සාපේක්ෂව මෙන්න මේ ප්‍රමාණය අඩු වෙන්න ඕන. මේකට වඩා මේ ප්‍රමාණය අඩු වෙන්න ඕන. ඇයි එහෙම වෙන්නේ? මේකට වඩා මේ ප්‍රමාණය අඩු වෙන්න ඕන. අපිට තේරෙනවා මේ පුඩු දෙකක්. එතකොට ඒ වෙනකොට දැන් මෙතන මේ තියෙන විදිහට තන්ත්‍රයේ මුළු දිගම දෙපැත්තට හැදෙනවා නම් ඒකෙන් භාගයක් වගේ දැන් මේ ටික යන්නේ. එතකොට මේ තියෙන විස්තරය මං කැපිටල් ඒක කියලා ගත්තොත්, මෙතන තියෙන විස්තරය ඒ දෙක නම්, මෙතන ලබා ගන්න විස්තරය ඒ තුන නම්, සාමාන්‍ය ඒක තමයි වැඩිම. ඒ දෙක ඊට වඩා අඩුයි. ඒ තුන ඊටත් වඩා අඩුයි. ඒ කියන්නේ තවත් මේ විදිහට උපරිතාන යන්න මෙන්න මේ තන්තු වල ඇතිවන මේ කම්පණය වෙන ප්‍රමාණය, ලබා ගන්න විස්ථාපනය අඩු වෙනවා. ඒ ප්‍රමාණය අඩු වෙනවා. පල්ලෙහාට යන්න අඩු වෙනවා. ඒතර සාමාන්‍ය අපිට හොඳටම අඳුරගන්න පුළුවන් කම්පන රටාව තමයි මූලික කියන අවස්ථාව. ඉතින් අපි දැක්කත් අපිට පේන්නේ ඒ ටික. මේක අඳුරගන්න වෙන ක්‍රමයක් තියෙනවා මේ ධ්වනිමානයේ මගින්. ඒ වෙලාවේදීත් ඒක අඳුරගන්නත් අපිට පහසුම මෙන්න මේකේ මූලික අවස්ථාවෙන් තමයි. මේකත් නිකන් මතක තියාගන්න. හරි. එතන ලියන්න කිව්ව අවසානට මූලිකය වගේ කී ගුණයක්ද කියන එක තමයි ප්‍රසම්වාදාංකය කියලා කිව්වේ. හරි. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා, එතන තියෙන වැඩක්. හරි. ස්ථාවර තරංග රටා. ස්ථාවර තරංග රටා කියලා ගන්නකොට මෙතන දීලා තියෙනවා v සමාන f lambda. එතකොට f කියන්නේ v බෙදීම lambda. v සමාන f lambda නම් f කියන්නේ v බෙදීම lambda. එහෙනම් f සමානයි 1 lambda. මේ t බෙදීම m කියලා දැම්මේ අර ඇදි තන්තුවක තීව්‍ර තරංග ප්‍රවේගය සඳහා අපි ලබාගත ප්‍රකාශනය. හරි. ඊට පස්සේ තියෙනවා මෙතන ඊළඟට තියෙනවා වගුවක්. ඒ වගුවේ දැනට ලියන්න එපා. දැනට ලියන්න එපා කියන්නේ මේ වැඩේ අවුල් යන ඉඩ තියෙනවා. මම මෙතන අඳින්නම්. ඇන්දර පස්සේ ලියමු. ඔයාලා ඊට පස්සේ ලියන්න. හරිද? එතකොට මෙන්න මෙහෙම ඒක පහකට තියෙනවා. මෙතන තියෙනවා නම, ඊළඟට හැඩය, ඊළඟට තියෙන්නේ ලැම්ඩා සහ එල් අතර සම්බන්ධය. ඊළඟට තියෙනවා සංඛ්‍යාතය, ඊළඟට තියෙන්නේ ප්‍රසංවාද නම.
නැත්තම් ඔතන මූලිකයෙන් කීයක්ද කියලා අරන් ඇතරේ මූලිකයෙන් කී ගුණයක්ද ඔන්නෝ කරන් තේරෙනවා. හරි, පළවෙනි එකේ නම වෙන්නේ අපි ගන්න මූලික ස්වරය, එහෙම නැත්නම් මූලිකය. මූලිකය එතකොට සාමාන්‍ය තන්තුව තියෙනවා නම් ඒ තන්තුවේ මේ එකම තන්තුවක් නම් ගන්න මෙතන අඳින හැම තන්තුවකම දිග සමාන වෙන්න ඕනේ. හරි, ඒ නිසා මම මෙන්න මෙහෙම අඳිනවා. මේ තියෙන මූලිකයේ හැඩය, ඔය මූලිකයේ හැඩය ඔතනින් අපි ගන්න කියන්නේ එහා පැත්තේ තිබ්බ ගන්න ඕන විදිහ. ඉස්සෙල්ලා අපි තරංගයේ කොච්චරද කියලා අරගෙන යම් ස්ථාවර තරංග රටාවක සංඛ්‍යාතය සඳහා ප්‍රකාශනයක් ගොඩනැගීම මුලින්ම ස්ථාවර තරංග රටා ඇඳගත් යුතුයි. ඉන්පසු පුඩුවක දිග ලැම්ඩා බෙදීම දෙකක් ලෙසගෙන ඒ පුඩු ගණනින් ගුණ කර තන්තු දිග එල්ට සමාන කරයි. ඉන්පසු ඉන් ලැම්ඩා සඳහා ප්‍රකාශනයක් ගෙන ඉන්පසු වී සමාන එෆ් ලැම්ඩා යොදාගෙන එස් ප්‍රකාශන ලබා ගනී. එතකොට මෙන්න මෙතනදී මේ තියෙන්නේ පුඩුවක නැත්තම් තරංගයෙන් භාගයක් දිග එල් නම් දිගේ නම් මෙතන තියෙන්නේ ලැම්ඩා බෙදීම දෙකක්. මේ තරංග රටාව කියන්නේ ලැම්ඩා බෙදීම දෙකක්. ලැම්ඩා බෙදීම දෙකේවා එකයි. කුඩුවක තියෙන ලැම්ඩා බෙදීම දෙකයි. ඒ කියන්නේ මෙන්න මෙහෙම ගත්තොත් එහෙම මෙතන ඉඳන් මෙතෙන්ට තමයි තරංග ආයාමය. මේ දිග තමයි තරංග ආයාමය. හරිද? එතන මේ තියෙන්නේ පුඩුවක් කියන්නේ තරංග ආයාමයෙන් භාගයක්. මෙතෙන් තරංග ආයාමයෙන් භාගයක්. එතන මෙතන පුඩු ගණන පුඩුවක දිග ලැම්ඩා බෙදීම දෙකක් කියලා අරගෙන ඒක සෝරි ලැම්ඩා බෙදීම පුඩුවක දිග ලැම්ඩා බෙදීම දෙකක් කියලා අරන් ඒක පුඩු ගාණයෙන් ගුණ කරලා ලැම්ඩාට සමාන මේ එල්ට සමාන කරන්න කියලා කිව්වේ. ඒ නිසා ලැම්ඩා සමානයි මෙතෙන්ට දෙකයි එල්. සංඛ්‍යාතය ගත්තොත් F සමානයි F නෝට් කියලා ගන්නවා V බෙදීම දෙකයි එල්. V කියන්නේ අර T බෙදීම M ගේ වර්ගමූලය. ඒක මම දැන් ටාරිස් කරන්න හද වෙනවා. එතන මෙතෙන්ට F නෝට් සමානයි මම F නෝට් කියලාම ගන්නවා. ඊළඟට දැන් මම අඳින්න එපා. පළමු උපරිතානය. පළමු උපරිතානය මේ ක්‍රමේ බලා ගන්න කියලා කියන්නේ මම ඒක අඳින්න එපා කියලා. මේ ක්‍රමේ අල්ලගත්තට පස්සේ මේකේ සූත්‍ර ගැන බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට ඕන ගාණක් ආපුවම හිතලා හදා ගන්න පුළුවන්. හරිද? එතකොට පළමු උපරිතානය. පළමු උපරිතානය කියන්නේ මෙතන පුඩු දෙකක් හැදෙන්න ඕන මේ දිග තියෙන විදිහට. ඔන්නම් පුඩු දෙකක් හැදුනා. එතකොට එතන තන්තුවේ දිගෙල් තන්තුවේ දිගෙල් නම් ලැම්ඩා බෙදීම දෙකක් ඒ වගේව දෙකක් තියෙනවා. ඒක සමානයි ඉරට. එහෙම වුණොත් එහෙම ලැම්ඩා කියන්නේ දෙකයි එල් බෙදීම දෙකක්. දෙකට දෙක කපලා එල් කියලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එතකොට සෝරි මේක බෙදන්නේ ලැම්ඩා සමානයි දෙකයි එල් බෙදීම දෙකක් කියලා ගන්න පුළුවන්. එතකොට පළමු උපරිතානය අපි මේ උපරිතානාංකයක් එක්ක තමයි මෙතන F වලට රයන්නේ. පළමු උපරිතානය F එක කියන එක V බෙදීම දෙකයි L බෙදීම දෙකක් කියලා කියමු. ඊට පස්සේ මේක අපි ලියන්න පුළුවා මේ දෙක ඉස්සරහට අරන් දෙකයි V බෙදීම දෙකයි L විදියට. ඒ කියන්නේ මෙන්න මෙතන ලියපු ප්‍රකාශනය වගේ දෙගුණයක්. දෙකයි V බෙදීම දෙකයි L කියන්නේ මෙතනදී ප්‍රකාශනය වගේ දෙගුණයක්. ඒ කියන්නේ F එක කියන්නේ දෙකයි F නෝට. F එක කියන්නේ දෙකයි F නෝට. ඊළඟට දෙවන උපරිතානය. දෙවන උපරිතානය කියන්නේ අර වගේ පොඩි තුනක්.
රජ පොදු තුනක්. එතනදී ලැම්ඩා බෙදීම දෙකේ ඒවා පුරු තුනකට තියෙනවා. එහෙම වුණොත් L ලැම්ඩා සමානයි, එහෙනම් 2L බෙදීම 3යි. එහෙනම් F2 සමානයි V බෙදීම 2L බෙදීම 3ක්. ඒ කියන්නේ අපිට මෙතනින් ගන්න පුළුවන් 3යි V බෙදීම 2L කියලා. ඒ කියන්නේ මෙතන V බෙදීම 2L කියලා කියන්නේ F නෝට් නිසා මෙතෙන් අපිට ගන්න පුළුවන් F3 සමානයි 3යි F නෝට් කියලා. Sorry F2 සමානයි 3යි F නෝට්. F2 සමානයි 3යි F නෝට් කියලා ගන්න පුළුවන්. ඔය විදිහට හතරවෙනි එක හතරවෙනි තීරුව ලියන්න එපා. නිකන් හිතන්න ඒකේ මොනවද වෙන්න ඕන කියලා. හරි මෙතෙන්ට එන්න ඕන ඊළඟට තුන්වෙනි උපරිතාණය. තුන්වෙනි උපරිතාණය පුඩු හතරක් වෙන විදිහට මේක අඳින්න ඕන. ලැම්ඩා බෙදීම 2 වැඩි කිරීම 4 සමානයි L. F2 කියන්නේ 4යි V බෙදීම 2යි L වෙනවා. එහෙනම් F4 sorry F3 කියන්නේ 4යි F නෝට්. ඔන්න ඔය විදිහට යනකොට මම මෙතන කතා කරනවා එන්වන උපරිතාණය කියන එක. එතකොට එන්වන උපරිතාණය කියන එක ගත්තොත් එහෙම ඒ වෙලාවේදී එන්වන උපරිතාණය පුඩු ගන්න කියාද තියෙන්නේ එන් දන එකක්. මම ඒක ඔතන දාන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම අපිට තුවින උපරිතාණය ලියන්න පුළුවන්. මම ඒක ලියන්නේ නැතුව එන්වන උපරිතාණය කියලා ලියන්නම්. එන්වන උපරිතාණය මෙතන හැදෙන්න ඕන. එහෙනම් පුඩු එන්දන එකක් අපිට අඳින්න බෑ. ඒක පුඩු එන්දන එකක් හැදෙන්න ඕන. එහෙම වුණත් අපිට මෙතන ලියන්න වෙන්නේ ලැම්ඩා බෙදීම 2යි. ඒක ගුණ කරන්න වෙන්නේ පුඩු ගාන එන්දන එකෙන්. ඒක සමානයි එහෙනම් L වලට. ඒ කියන්නේ ඔතන ලැම්ඩා සමානයි 2යි L බෙදීම එන්දන එක. 2යි L බෙදීම එන්දන එක. එහෙම වුණොත් එහෙම මෙතන ආවි ඉස්සරහට මොකද්ද? මෙන්න මෙහෙම මම ගන්නවා මේ තියෙන්නේ එන්වන උපරිතානේ නම් දෙවන උපරිතානය නම් F2 නේ. එන්වන උපරිතානේ නම් මෙතෙන්ට F(n). මෙතෙන්ට F(n) සමානයි V බෙදීම 2L බෙදීම n ධන එකක්. 2L බෙදීම n ධන එකක්. ඒ කියන්නේ n ධන එකයි V බෙදීම 2L. n ධන එකයි V බෙදීම 2L. ඒ කියන්නේ මෙතනින් එනවා Fn කියන්නේ එහෙනම් n ධන එකයි F නෝට්. එන්දන එක F නෝට්. හරි යටින් තිබ්බ කෑල්ලක් ගෑවුණා ඒකටම. හරි ඔය ටික ලියාගන්නකෝ එහෙනම්.
ඊළඟට තියෙන ඉඩක් තියෙනවා. එතන ලියන්න. එතන තියෙන ඉඩේ ලියන්න. ඒක ලියන්න මෙහෙම n වන උපරිතානයේ සංඛ්‍යාත fn නම් n වන උපරිතානයේ සංඛ්‍යාත fn නම් n වන උපරිතානයේ සංඛ්‍යාත fn නම් මෙන්න මෙන්න මේක fn සමානයි fn සමානයි n දන එකයි f නොට් n දන එකයි f නොට්. එතන ඔය f නොට් කියන එක අපිට ලියන්න පුළුවන්. f නොට් කියන්නේ v බෙදීම දෙකයි කියන්නේ. ඕනනම් මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. fn සමානයි n දන එකයි f නොට් කියලා ලියලා ඊළඟට fn සමානයි n දන එකයි f නොට් කියන්නේ v බෙදීම දෙකයි n. ඊට පස්සේ අපිට ඕන නම් මෙතන තව ලියන්න පුළුවන් මෙන්න මෙහෙම n දන එකයි දෙකයි l. මම මෙතෙන්ට ලියනවා v කියන්නේ t බෙදීම m, t බෙදීමගේ වර්ගමූලය. ඔන්න ඔය ටික ඕන ලියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තරුවක් දාලා එතන පල්ලෙහැන් තව ඉඩ තියෙනවා, තව ඉඩ තියෙනවා. එතන තරුවක් දාලා ලියාගෙන මෙන්න මෙතන මේ බලන්න, මේ මෙතන තියෙන්නේ එකයි දෙකයි තුනයි හතරයි ওই විදිහට යන්නේ. ඒ කියන්නේ මෙතන මෙන්න මේ අවස්ථාවට අදාළ වෙනවා සියලු ප්‍රසංවාද ඔත්තේ සහ ඉරට්ටේ සියලු ප්‍රසංවාද එනවා. ඒ නිසා එතෙන් ලියන්න ඔත්තේ හා ඉරට්ටේ සියලු ප්‍රසංවාද ඇති වේ. තරුවක් දා ලියන්න ඔත්තේ සහ ඉරට්ටේ සියලු ප්‍රසම්වාද ඇති වේ. සියලු ප්‍රසම්වාද ඇති වේ. අපෙන් සමහර වෙලාවට විභාගෙදී අහනවා කෙලින්ම මේ ඔත්තේ සහ ඉරට්ටේ සියලු ප්‍රසම්වාද ඇති වෙන්නේ මොන අවස්ථාවේද වගේ. මෙතන අපි මතක තියාගන්න වෙන මේ තන්තු කම්පනවල මේ අවස්ථාවේ ඇති වුණා. හරිද? තන්තු කම්පනවල. එතකොට තව දෙයක් අපිට ගන්න පුළුවන්. මෙන්න මේ දෙකක් අතර වෙනස කියන්නේ F node නේ. ඕනෙම උපරිතාන දෙකක් අතර වෙනසත් F node. හරිද? ඒකත් හදා ගන්න පුළුවන්. ඉත තියෙනවා නම් විතරක් ලියන්න. ඕනෑම අනුයාත උපරිතාන එක ළඟ තියෙන ඕනෑම අනුයාත උපරිතාන ඕනෑම අනුයාත උපරිතාන ඕනෑම අනුයාත උපරිතාන දෙකක් අතර සංඛ්‍යාත වෙනසද F නොට් වේ. දෙකක් අතර සංඛ්‍යාත වෙනසද F නොට් වේ. හරි. ඊළඟට තියෙනවා මර්සන් නියම කියලා. මර්සන් නියම කියලා තියෙන එකේ ඒවා ඉතින් අර සමහර වෙලාවට අපි ගණන් හදන්න ගත්ත ක්‍රම තියෙනවා.
කමන්න ඇති දීලා තිනේක කරමු. මර්සන් නියම කියලා තියෙනවා. එතන තියෙන්නේ ඇදි තන්තුවක ස්ථාවර තරංගයක කම්පන රටාව නොනවත්ව පවතින විට එල් සහ එම් නියත නම්. ඒ කියන්නේ අපි Fn කියන සංඛ්‍යාතය ගත්තොත් අපිට ගන්න පුළුවන් එන්ඩන් එකයි දෙකයි එල් සී බෙදීම එම්ගේ වර්ගමූලය. ඔය විදිහට ගන්න පුළුවන්. එතකොට ඔකට ඕනෙම එකකට ගත්තොත් එහෙම අපිට මේකේ දැන් මේ n වලට එන උපරිතාන අංකෙත් එක උතන හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේක මෙන්න මෙහෙමත් ගන්න පුළුවන්. මෙන්න මේ fn කියන්නේ මේ n දන එක වැඩි කිරීම එක යට 2l p බෙදීම m ගේ වර්ගමූලය. ඒ කියන්නේ මේ n දන එක කියන්නේ කුඩු ගණන. මේ n වන උපරිතානය මේ තියෙන පුඩු ගණන අර තියෙන්නේ f නෝටල සංඛ්‍යාතය. මූලික සංඛ්‍යාතයයි මේ තියෙන පුඩු ගණනයි. මේවා ලියන්න ඕන නෑ, නිකන් බලන්න. පුඩු ගණනයි මේ කියන්නේ. එතකොට n වන උපරිතානයේ සංඛ්‍යාතය, n වන උපරිතානයේ සංඛ්‍යාතය ඔන්න ඔය වගේ සම්බන්ධතා අපිට හදාගන්න පුළුවන් ඕන තරම්. ඔක්කොම මතක තියාගන්න අවශ්‍ය නැහැ. හරි, එතකොට මේ වගේ එක ගන්නකොට අපිට දැන් මේ මර්සන් නියම වල කියන්නේ දැන් මේවා වෙනස් වෙන්නේ නැහැ නේ කොහොමද? මෙන්න මේ ටික සලකනකොට අපිට කියනවා L සහ M නියතයි. මේ L සහ M නියත වුණොත් එහෙම මේ F කියන එක රඳා පවතින්නේ මෙම් වල වර්ගමූලයෙන් ගත්තොත් එහෙම මේ F එක රඳා පවතිනවා T වල වර්ගමූලයට. ඒ කියන්නේ මෙයත් නියත නම් මෙයත් නියත නම් වෙනස් වෙන්නේ නැත්තම්. ඒ කියන්නේ ආතතිය වැඩි වෙන විට ආතතිය වැඩි කරොත් සංඛ්‍යාතය වැඩි වෙනවා. ඒක අපි දන්නවා. අවස්ථා දෙකක් සැලකුව විට අපිට අවස්ථා දෙක ලියන්න පුළුවන්. ඒතොර එකක් වෙනවා අවස්ථා දෙක අදාළව ගත්තොත් එහෙම F එකට සම F එක සමානුපාතිකයි නැත්නම් සමානයි KT කියලා ගන්න පුළුවන්. එතකොට F එකට අදාළව අපි T එක කියලා ගත්තොත් එහෙම F දෙකට අදාළව T දෙක කියලා ගත්තොත් එහෙම ඔන්න ඔය දෙක බෙදලා F එක බෙදීම F දෙක සමානයි T එක බෙදීම T දෙක කියලා ගන්න පුළුවන්. ඒක වර්ගමූලය කියලා. ඒක තියෙනවා මෙතන. ඊළඟ T සහ M නියත නම් මේක T සහ M නියත නම් වෙනස් වෙන්නේ F A L අතර සම්බන්ධය. ඒ කියන්නේ F සමානුපාතික එක යට L-ට. එහෙම වුණොත් එහෙම F සමානුපාතික එක යට L-ට මේ දෙන්න නියත වෙනවා. එහෙනම් දිග වැඩි වෙනකොට සංඛ්‍යාතය අඩු වෙනවා. තන්තුවේ දිග වැඩි වෙන විට සංඛ්‍යාතය අඩු වේ. අවස්ථා දෙකක් සැලකුව විට එතන F බෙදීම F ඩෑෂ් කියලා අරන් තියෙන තර L ඩෑෂ් බෙදීම L කියලා එනවා. ඒ දෙක අතර පරස්පරයෙන් එන්නේ. T සහ L නියත නම් F සමානුපාතිකයි මේ දෙන්න නියත නම් එකයට මූලයට ඒ වෙලාවේ F සමානුපාතිකයි එකයට මූලයට. ගණන් හදන ඕන අපිට ඕක එකපාරට දාලා හදන්න පුළුවන්. තන්තු ඒක දිග ස්කන්ධය වැඩි වෙන විට සංඛ්‍යාතය අඩු වේ. අවස්ථා දෙකක් සැලකුව විට මෙන්න මේ සම්බන්ධතාවය ගන්න පුළුවන්. හරි, ඒක පැහැදිලි අවුලක් නැතුයි. ඊළඟට තියෙනවා විවිධ දිගවල එකම සංඛ්‍යාතය කියලා කොටසක්. ඒක නම් පොඩි ඉඩක් තියෙනේ, පොඩි ඉඩේ පොඩ්ඩක් ලියන්න වෙනවා. හරි, එතන විවිධ දිගවල එකම සංඛ්‍යාතය චුට්ටක් ලියන්න නැතුව ඉන්න මෙහෙම ගන්න පුළුවන්. දැන් සංඛ්‍යාතය ලැබෙන්නේ මෙන්න මේ සම්බන්ධයෙන්. සංඛ්‍යාතය ලබා ගන්න පුළුවන් අපිට මෙන්න මේ සම්බන්ධයෙන්. එතකොට විවිධ දිගවල සොරි ඔය ටික දැන් කටුනාට පස්සේ මම දෙවෙනි ඊට පස්සේ කරමු.